හරි බං ඉතින් එළම පේනවනේ ඉතින් පටන් ගද්දිම නේදර් වල ඔයාලට මතක ඇතිනේ අපි 18 වෙනි එපිසෝඩ් එකේදී 18 වෙන්න ඕනේ අපි ගියානේ නේදර් වලට අර මොනවාද ෂෝල් හොයන්න ඒ ගියාම මං පෙන්නුවා ඒ ළඟ තිබ්බ බලකොටුවක් මං කිව්වා වෙන දවසක අපි මේ පැත්තේ ගිහින් බලමු කියලා ඉතින් අද තමයි ඒ දවස හරි බං ඉතින් අපි යම් බලකොටුව හොයාගෙන ඉතින් වීඩියෝ එකට ලයික් කරපු නැතේ ලයික් කරන්න ඉතින් මොකද්ද හැමදාම කියනෝනේ නිකන් තියෙන ලයික් බටන් එකනේ ඉතින් ඔකෝ බාගෙන යන්න හරිම සරලයි පහසුයි කාර්යක්ෂමයි අපි යම් බලකොටුව හොයාගෙන මැග්මා කෙනෙක් නේ පැන්නේ මැග්මා නම් ශාපයක් බා මැග්මලා වාතයන්නේ හරි බං ඉතින් බලකොටුව බලන්න නෙමෙයි යන්නේ කිප්පයක් නෙමෙයි යන්නේ කෙලින්ම යන්නේ බලකොටුව මං කොල්ල කන්න ඕකේ ඉන්නේ මොකද බං අර වුරු මිනිස්සු උන් ගෝල්ඩ් ටාම් එකක් දාන් ගියාම ගහන්න නෑ නේද සාමාන්‍ය මං ගෝල්ඩ් හෙල්මට් එකක් දාන් ඉන්නේ ගැහුවොත් ගහන්නත් වෙඩි වෙලා යන්නේ වෙපන් තියෙන ඕන තරම් ගැහුවොත් ගහනවා උන්ට හොඳයි හොඳින් වැඩේ කරගන්න ආවොත් ඒ කියන්නේ මට සද්ද නැතුව බඩු ටික අරන් යන්න දුන්නොත් ඇටල බලලා උන්ට හොඳයි නැත්තම් ඉතින් යුද්ධයක් තමයි ඉතින් උන්ට කෑමක් තමයි ඉතුරු වෙන්නේ අන්න අර පාවෙන බුවල්ෙක් කෑ ගන්නවා වුණා පණ එපා කියලා දුවන්න තියෙන්නේ මට ගැහුවට කමක් නැහැ ඔක ගහන එකෙන් මේ පාලම කැඩෙනවනේ බං මම මේ පාලම හදන්න හෙනෙම මහන්සි වුණා අන්න ඒකයි නැතුව ඔකට බලට නෙමෙයි ඔය ඉන්නේ පොර පොඩක් ඉතින් මම මේ අසකර රිංග ගන්නක දෙන්න ඇන්ටට කො මම දුන්නක් ගෙනායි තොටමයි ඔක නෙමෙයි මේ තියෙන්නේ මේක වාටමයි ගෙනාවේ රත්තරන් පොඩක් ඉන්නකෝ අම්මා සිරි රිංග වනේ අසකට මගේ ඊටල් ටික අපතේ වන්නත් බෑනේ ස්කිල් ටෙන් ලා මරලා මරලා ඊටල් ටික එකතු කරගත්තේ හා ඔය ඉන්නේ පොර අම්මා සිරි පොර ගැහුවා යකෝ මෙරුණා මෙරුණා වැදුණා ඇතියන්තම් පාලම කැඩුන්නේ නෑනේ පාලම ෂේප් නම් එච්චරයි මල්ලි එක්කනි මං ඉදි අම්මට සිනි hali madiyata harak ba walakata tadna giyanko bæni mik karanne den api yan tag gala wedeeta hari ni amaru ah man hitu wetuna mai kiyala giyammat tama ithin anna unan wetuna hadissiyata atata ay dunnak giyanko meka gahanawa yase bak me magma lan shaapayak ba me pæna pæna yana hipaatu duopan හරි බං ඉතින් අර ඈත පේන්නේ හිල් පාට ගින්ද අපි හොයාගෙන ආවනි දවසක් එහෙනම් අපි දැන් ওই පැත්තට යන්නේ අපි යම් මේ පැත්තට අපිට ආශ්‍රය කරන බලකොටුව තියෙන්නේ මේ පැත්තේ හරි ඔයාලා දැන්නමත් පේනවා ඇති අර තියෙන්නේ බඩු මං මෙතන හින බරයි දිකිරීමක් කරලා තියෙන්නේ අපිට පුළුවන් උඩින් යන්න ඒ වගේම පහලින් යන්න අපි උඩින් යමු ඒ කවුරුහරි මෙතන හිටියේ නේ මං මට මැජික් පෙන්වන්නද කොහෙද අර තියෙන්නේ බලකොටුව කොහමද පොට් එක ඕක මට හම්බෙලා හින කල්බ ඒ වලට මං ගියේ නෑ තාම ගිහින් නෑ හැබැයි මේ වටේ හදලා තියෙන යන්න පහසු වෙන්න අපි උඩින් යක් මං මේව හදලා තියෙන එතනට යන්න පහසු වෙන්න නැත්තම් එන කට්ටක් ගන්න එපා බං යන දවසේ ඒක හින්දා මං මේවා වේලාසනින්ම හදලා තිබ්බා ටිකක් උසයි ඉතින් ගණන් ගන්න එපා ඕවට සැලෙන්නේ අපි හරි බං ඉතින් මේ බලකොටු වලට මේවට මොකද්ද කියන්නේ මේවට කියන්නේ ඇවිල්ලා බැස්ටන් කියලා මම නෙමේ එක්කෙක් මට කමෙන්ට් කරලා එහෙම කියලා තිබ්බා හරි බං ඉතින් අපි එහෙනම් බැස්ටන් එකට ඇතුළු වෙමු ඔන්න සුබ මොහොතින් මොකෙද්ද බං ඒ ඉන්නේ ආ අරුන්ගේ ෂොම්බි එක්ක ඌරු මිනිහා ඒ පිග්මෑන් අපි මේ පැත්තෙන් යමු දැන් අපි ඒ කායින අරමුණ මේක ඇතුළට ඇතුළු වීම මෙතනට නම් ඇතුළු වෙන්නේ නැහැ බං කඩන් වෙන්න කියහන්කෝ එහෙනම් වලද්ද කොහෙද බං එතන කොහොමද මේක ඇතුළට යන්නේ කො කොහොමද මේවා බලන්නේ ආ හරි නේ මාරු මේ මොකද මේ ඒ පාර ඌරු මිනිහෙක් බං තවත් මේ පිග්මෑන් නම් ශාපයක් බං ඔයාට ගෝල්ඩ් පොරවක් තිබ්බයි කියලා ඔයාට රත්තරන් එකද පොරවක් තිබ්බ කියලා ලොකුද බං මං ගාව තියෙන ඩයමන්ඩ් වලින් කඩ පඩුවක් බලන්නකෝ ඒකේ සයිස් එක කොච්චර ලස්සනද මේ පොරවට වඩා ඔක තියලා ඉඳගනින් බං ඕකෙන් ගිහලා ගහකට කොටන් හිටපන් හරි ඌ වැඩේ අවබෝධ කරගත්තා නම් ඌ පලා ගියා වටින් එනවා යකෝ මේක එනම ශාපයක් නෙමෙයි ඕක නම් මගෙන් කනවා බං ඊළඟින් ඌ හිතන් ඉන්නේ උට එනවා ලොකු පොරවක් තියෙන කියලා එයි මල්ලි වගේ පොරව ලොකුයිද මං ගාව තියෙන ඩයමන්ඩ් කඩුවක් හරි මට වලියනේ උනි හරි වලියනේ උනේ අපිට වලිය දෙන්න. වරෙන්ක මල්ලි මිහි. මේ අවසන් කටේදී මම මෙතනම කරලා දාන්නම්කෝ. තෝ මෙරියන්කෝ එතකොට ඉවරයි නේ. හරි. දැන් ෂැපද? ෂැප කණේ බං ඉතින්. මම හිතේ ගෝල්ඩ් හෙල්මට් එකක් දාන් අහම උන් ගහන්නේ නැහැ කියලා. උන්ගේ දැනට ආවම ගැහුවා කියන්කෝ. අන්තිමට උනේ කෑවේ. පැත්තකට වෙලා හිටියනම් පණ බේරගන්න තිබ්බා. මෙතන තියෙනවා පෙට්ටි දෙකක්. අම්මට යකෝ. ඊතල ගොඩ. දුනුත් තියෙනවා. මේක නම් ඇවිල්ලා කෙලින්ම ආයුධ ගබඩාවක් ඈ. දාගම් කොම ඊටල් ටික ඔක්කොම මේ ඔක්කොම ගෙනියන මට ඉඩමදි තමුණද ගන්න මේකත් ගමු තව තියෙනවා ඊටල දුනුත් තියෙනවා
තාම නද ගන්න තියෙන්නේ අයන් ටික නම් වටිනවා ඒත් ඒවා පස්සේ ගෙනියමුනේ ඉඩමදී වුණොත් එහෙම මේක උඩ තියෙනේවනි මං එවිලා ආයි පස්සේ තව ගඩු ගෙනියනවා දැන්ට මං හොයන්නේ පොඩ්ඩක් මට වටින දෙයක් මොකක් හරි රත්තරන් එවත් අපිට පස්සේ ඇවිල්ලා ගන්න පුළුවන් අපි එහා පැත්තට යක් එහා පැත්තේ පෙට්ටියක් තියෙනවා කොහමද යන්නේ වටඩු ආ ගල් තියෙන්නේ හරි ඔය තියෙන්නේ දැන් යන්න තමයි තියෙන්නේ ඒ පැත්තේ බලමු මොනක් තියෙන්නේ කියලා ඒකෙන් අපි ගමු මේ ගෝල්ඩ් බොක් එකලු බ්ලොක් එක හැමදීම ගන්න උන්ටත් දෙයක් ඉතුරු කරන්න ඕනේ මක් මේක ඉන්න උන්ට එහෙම පෙරේතනේ අපි ඕ ඇවිල්ලා බං ඉතින් හොඳ පුරුදු ඕ ඉතින් හැමෝගෙන් මිගෙන ගන්න බෑ මං වගේ එකෙක්ම හම්බෙන්න ඕනේ ඉතින් පොතක් පැනක් ළඟපාත තියෙනවද කියලා බලන්න පොඩ්ඩක් එහෙම කියනොත් අග්ගාරන් ලියාගත්තත් කමක් නෑ ඕ ඉතින් මගෙම තමයි ඉගෙන ගන්න පුළුවන් එහෙනම් මං නම් කියන්නේ මගේ වීඩියෝ බලන්න දෙනවනම් පොතක් පැනක් එහෙම අරගෙන ඉන්න. තව කොහෙටද යන්න තියෙන්නේ? මෙතනින් පහළට යන්න පුළුවන් නේ. පැන්නෝ. හෙල්ත් එක තියෙනවනේ. මෙතනින් පහළට පැනලා යන්න තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. දැක්කනේ. වලින් ගහන්න ඕන ගේමක් බම් මෙතන තියෙන්නේ. අමාරු නේ. කොහෙටද තව යන්න තියෙන්නේ? මෙතනින් මෙහෙට යන්න. එහෙනම් ප්‍රපාතයක් කියන්නකෝ. වැටුණොත් කෙලින්ම නරක ආදී නතර වෙන්නේ. මෙතනින් කඩාගෙන යන්න. පාරක් නැත්තම් පාරක් හදන් යන්න ඕනේ නේද? ඕබ මේ පෙට්ටිත් නෑ වඩුත් නෑ මොකුත් නෑ නේ. මගේ හිත සතුට වෙන දෙයක් තාම හම්බුන්නේ නෑ බා. මේක ඇතුලේ. ඒ පාර මේ කොහෙද? මේ මං කලින් ආපු තැනමද? මෙතනත් හැබැයි හෙල ගැඹුරුයි ඈ. මං අත අනාත වෙලා දතර මං ඔයාද බලපන්. යන්න තැනක් නෑ කියහන්කෝ. මේක බලකොටුවක් කිව්වට මේක හොඳ මාර්ග පද්ධතියක් නේද? අර මොකෙක් දර? තඩි ඌරෙක් නේද? කකුල් දෙකක් තියෙන ඌරෙක්ද? හැබැයි මට ගහන්න නෙමෙයි හැදුවේ. මම නිකන් වැඩි වරද්ද ගත්තා වගේ. එතකොට අර උඩින් එකයි කෙලින්ම එල මගෙන් ගේම එල්ලුවේ. වයි බං ඉති. ඊපාර වෙන එකෙක් කිනෝ? ආ මල්ලි බලාගෙන. කොල්ල වැටුණා නේද? අර කකුල ගිහින් බැලුවා නම් අර වැටුණා. උන්ට ඒක අදාළ නැහැලු බං. අර වලගේ මිනිස්සෙක් වැටුණා අවත් වැටුණා නේද? තව කාටරි වැටෙන්න ඕනද? ඊ බලහන්කො එතනට බර සීනාංකයක් ඇවිල්ලානේ. ඊ මේ තනි මට ගහන්නද බං මෙච්චර ආවි? නරි රංච පිටින් ආවට සිංහය ඉන්නේ තනියෙන් යකෝ. දඩ වලියක් යන්න හදන්නේ. ඕනේ වලියකට රෙඩි වෙලා තමයි මල්ලි මාත් ආවි. වරෙන් වලි නම් වලි. හැබැයි ඔතනින් එද්දි බලාගෙන ඔතන ලිස්සනවා මල්ලි. ඔය මං කිව්වා ලිස්සනවා කියලා. ඔය බලාගෙන බලාගෙන පරිස්සමින් ඉන්න. ඔය පරිස්සමින් බං. ඔතන දඟලන්න එපා. ඒ මං කිව්වා. දැන් ඔයත් වැටි. දෙක්කනේ මං මුන්ට අනතුරු ඇඟෙව්වනි වැටේ කියලා. බලහන් බං ඉති. මං චතුරටත් අනුකම්පා කරනවා. ඔයා මගෙන් ඉගෙන ගන්න. මං කලින් කිව්වා වගේ පොතක් තියෙනවනේ ලියාගත්තත් කමක් නැහැ. අම්මට ගැහුවා නේද පොලි. දැක්කම අනුකම්පා කරන්න ගිහින් වෙච්ච දේ. ආ ඌ හිතලම වැටෙනවා. කඩමු අපි මේක. ඌ කොහෙද ගියේ? ඌ කොහෙද ගියේ? වැටුණද මැරුණද? අම්මට ඉතින් මගේ කඩුවේ යකෝ. කඩුව විද්ද කියන්කෝ බෙහෙපාන්. තා පොඩ්ඩෙන් කඩුව නේතු මැරෙනවා. හරි මිෂන් පාස්. උන්ටි කෙවරයි අපි මෙතනින් රින්ගගම්. බලහැනක මෙතන තියෙන ඊතල ගොඩ. පෙන්නමම්මා වැටුන්නේ බලමු තව පෙට්ටියක් හොයාගන්න තියෙනවද කොහේ හරි මට ඕනි පෙට්ටි මම තාම ගොඩක් උඩනේ ඉන්නේ තව බලකොට ගොඩක් තියෙනවා මම බලන්න අපි කෙලින්ම යම් පහළට පහළට මොන හරි ඇති මේ මොකද ඊ පෝ මැග්නික් බං බලන්න මහා ශාපයක් බං ඒ කවුද ඕ මේ මැග්නා අමේ ඉන්නේ කොල්ලා කොල්ලා නම් වාතයක් ඈ කොහෙද උඹ ගියේ නරපණු ඔහෙටු දැක්කනේ බං ඉතින් මැක්මට වැච්ච දෙ මැක්ම ගිරනෙම අලි මදි වලට හරක් බං ඒ පොඩි එකාගෙන් ගේම ඉන්න බලහන් දැන් ලොකු එකෙක් හම්බුණානි දැන් වට කරලා ගහනවා මේක මාන හිමිකම් උල්ලංඝනය කිරීම බං අපිට ඕන තැනකට යන්න අවශ්‍යතාවය තියෙනවා ඒ අවශ්‍යරේ මුන් නැති කරනවා බං තෝත් මෙදියා කීප දෙනෙක් පහළටත් වැටුණා බං මුලාවලට වැටුණා කියලා මැරෙන්නේ නෑ නේ මැක්මලා මම මේ නිදර වල කැමති නැති සතු ජාතියක් තමයි මැක්ම කියන්නේ වැඩියෙන්ම කැමති නැති අර පාවෙන පියාඹනුම් මොකද මම පියාඹන බුවාල වගේ ගාස්ද ගෝස්ද කියන්නේ මට නම මතක නෑ අන්න උන්ට තමයි වැඩියෙන්ම කැමති නැති මෙතනත් පෙට්ටියක් තියෙනවා යකෝ කවුද යකෝ මේ ගහන්නේ මුන්නගේ ශාපය බෑ මොකද ගෙහුවි මැග්මික් නේද මේ මැග්මල නම් මහා ශාපයක් බා මුංග ගේම් එකෙන් අයින් කරලාම දාන්න ඕන නම් කපලාම දාන්න ඕන ඇරියම්කො මේක හරි මේ බලකොටුවේ මං හිතන්නේ ඇවිල්ලා වැඩියෙන්ම තියෙන්නේ දුනු ඊතලයිද කොහෙද
කාට කියනද මම මේවා හැබැයි ඉතින් ඊටල් ටිකත් වටිනවා අපි මේ ඊටල් ටිකෙමුත් මොකක් හරි කරමු ඊටල් නම් බර ගන්නක් හම්බුනේ ඊටලත් වටිනවනේ දුනුත් වටිනවා අපි මේ වගේ මොන හරි දෙයක් කරමු බලමුකෝ ඉස්සරහට තව කොහෙන් හරි පෙට්ටියක් හොයාගන්න ඕනේ පෙට්ටි නැද්ද පෙට්ටි පෙට්ටි අපිට ඕනේ පෙට්ටි පෙට්ටියක් නම් හම්බුනේ නැහැ ඒ වුණාට අර රතු පාට තියෙන්නේ මොනවද කියහන්කෝ හතු වගේ මට ඕක දෙවෙනි ප්‍රශ්නයක් ඔක්කොටම නද ඉස්සලා එතනට ගිහින් ඉන්න එපයි බලමු අපි අයිනෙන් බ්ලොක් ටිකක් දාලා යන්න එතනට මොනවද මේ තියෙන්නේ අපි ළඟට ගිහිම බලමු මෙතනත් වලනේ බා කොහොමද යන්නේ වට්ටුඩු ආ මේ අයිනෙන් ගිය හැකි මේ ෂෝල් නේද වයි බං කබන්නේ මේ ටික හදාගමුකෝ අන්න ඌරු මිනිහෙක් අපි බලමු ඌ ශාමේද යුද්ධෙද කියලා යුද්ධෙලු බක් අම්මට ඉරි වට කරලා නේද මල්ලි බලාගෙන දන්නවනේ වැඩෙක් ඉන්නේ කියලා ඒ මොකෑ වුනි ඌ වැන්න නේද ලාවලකට යකෝ මේ නිදර් බං මේ වගේ ඇවිදිද්දි හරි පරික්ෂමින් ඇවිදින්න ඕන හැමතැනම ලාව බං කවුරුත් මට කියලා දියා නැද්ද බං මුන්ට ඒක මන් නම් කියන්නේ කාගේ හරි සර්වයිවල් වීඩියෝ සීරීස් එකක් ෆලෝ කරන්න හරි බං බලා ඒ මල්ලි උතන බලාගෙන ලාවලක් තියෙනවා ඌත් වැටෙන නේද මං කියන දේ එක එක තහන්න එනි බං අන්න අතන රත්තරන් තියෙනවා රත්තරන් කියන්නේ කොහොමද ඉතින් වටින දෙයක්නේ අන්න හරි පෙට්ටියකුත් තියෙනලු පොඩ්ඩක් මෙතනින් වහන් යමු නැත්තම් පැත්තෙන් ඇවිල්ලා ගහන්න පුළුවන් බං කඩාගමු මේක ඊ මං කොහරි වීඩියෝ එකද කොහෙද දැක්කා මේ ෂෝල් ටෝච් වලට ඕකුම් බයයි කියලා ට්‍රයි කරලා බලන්න ඕනේ ඒකට ඉතින් තව එකෙක් අල්ලගන්න එපා උරු මිනිහෙක්ව හොයාගන්න නෑ නී එකෙක්වත් අපරාදී මට ඔක කලින් මතක් වුණේ නේ කියලා බලන්න. හරි අර පැත්තේ පෙට්ටියක් තියෙනවා දැක්කා අපි යම් බලන්න. රත්තරන් කොටුවකුත් තියෙනවා. මේ වගේ නගින්නේ බැරි බං. මම වැරදිතන ඉන්නේ තිබ්බි. නැග්ගපා. මු නගින්නේ නැ කියහන්කෝ. ආ මෙතනට බ්ලොක් එකක් තියලා නගින්න. දැක්කනේ මම මේක එච්චර අමාරු නෑ මුලින් ගහන්න ඕන ගේමක් තියෙන්නේ. මේ තියෙන්නේ පෙට්ටිය අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඇති දෙයක් නෑ නේ බං. මොකද අපි කරන්නේ වට්ටුඩු මෙක්කඩාගම් සාමාන්‍යයෙන් මම තැනකට ආවට පස්සේ හැමදේම සුද්ධ කරන් යනවා එහෙමනම් මේකේ නම් මම මුන්ට ඉතුරු කරලා ගියා බං ඉතුරු කරන එකත් හොඳ පුරුද්දක් අපි ඉතින් මුන්ගේ තැනට ඇවිල්ලා මුන්ගේ හැමදේම අකුලන් යන එක හරිනේ සාමාන්‍යයෙන් පෙන්න පෙන්න ඊ මොකද අම්මට හොඩු අඩු සිරාවට ගලානේ ඉතින් එකපාරක් වැටුනොයි කියලා අපි සැලෙන්නේ නෑනේ එකපාරක් වැටුනොත් දෙපාරක් නැගිටින්න ඕනේ අන්න එහෙමයි අපි ඉගෙනගෙන තියෙන්නේ ගැම්මක් තමයි මම හොදලාට බිමින් යන්න පාරක් හදලා තිබ්බා අයිනින් දාගෙන දාගෙන යන් මෙහෙම යද්දි පිටිපස්සේ මොකෙක් හරි ගැහුවොත් තමයි පිටිපස්සෙන් ගහන්න ඕනේ නෑ ඉස්සරහින් ගේමත් ඔච්චරම මම මේ පාලම හදද්දි අනන්තවත් මැරෙන්න ඇති ඈ හරි මේ පැත්තට ආගමු දැන් අපි ගිහින් බලමු චණ්ඩි ඉන්නවද නෑනේ චණ්ඩි නෑනේ නොදකින් බං යන්න බෑ කියලා කොයිද නෑනේ කොහොමද බං මුන් මේක ඉන්නේ මේක ඇවිල්ලා කූඹි බුලක් වගේ ඉඩ නෑ තා පොඩ්ඩෙන් ඉඩ හම්බෙනවා මෙන්න ඉන්නවා චණ්ඩි චණ්ඩියා වරඤ්ඤකෝ එළියට වරඤ්ඤකෝ එළියට ඌ මට බයයිද ආ එළියට ආවද මල්ලි වැදුන්නේ නැද්ද ඔය චණ්ඩියෙද්ද උට වදින්න නැ කියන්කෝ එකතන හිටපන්කෝ බං ආ වරෙන්කෝ මේ පාර දින උඹට මලානි බං ඉල්ලන්නේ කෑවේ දැක්කනේ ඌ බය වෙලා මං ගහපු ගෙහිල්ලට මං කිව්වා බිමේ නම් බලන් හිටිය එක මේ මම කලින් ගත්ත පෙට්ටියමයි නේ මම මැරුණනේ මැරලා ඉතින් හපව එද්දි බඩු ටිකක් ගෙදර දාලා ආවි ඔක්කොම ටික උස්සන් ආවේ නේ හුට්ටා මං හිතුවා වැටෙනමයි කියලා මේ මොකද්ද බං වෙලාවක උන්ගේ පිටේ යන්න ඕනේ බං උන්ගේ පිටේ නැගලා මේ ලාවල ගිය හැකිනේ මං කරලා බලලා තියෙනවා ක්‍රියේටිව් වල සර්වයිවල් වල කරලා නේ කරලා බලමු අපි වෙලාවක ට්‍රයි ඇන් ට්‍රයි අගේන් කියනෝනේ අපි උත්සාහ කරලා බලමු මේ පැත්තට ගිහින් බලමු මෙතන තියෙන රත්තරන් කුට්ටියක් අපි උරු මිනිහෙක්ව හොයාගෙන බලමුද ෂෝල් ටෝච් එකක් තියලා ඌ බයද කියලා මං දැක්ක වීඩියෝ එකේ ෂෝල් ටෝච් එකක් තිබෙම උන් දුවනවා කියලා අපි ට්‍රයි කරලා බලමු ඉස්සෙල්ලා එකෙක් හොයාගන්න එපා මේ ඉන්නේ ඇවිල්ලා පොරක් ඌ පරලුද
ඌ පොර කියලා ලොකුද කියහන්කෝ ලොකුද බලහම ටෝච් එකක් තියෙන මෙතන තියන්න දීපක් ඌ බය නෑනි බා බය වුණාද නෑනි ඌ බය නෑද කරන දැන් නෑ ඌ බය වුණේ නෑ ඒකයි ගෙහුවේ හිතකින් මෙරුවේ නෑ තව ඉන්නවල තව කෙක් හොයාගමු අපි තව කොහෙද ඉන්නේ අන්න අතන රත්තරන් කුට්ටියක් තියෙනවා නැගපන් රත්තරන් කුට්ටිය අපිට වැඩක් නෑ මට ඕනේ දැන් අර ඌරුමින් හිබ්බා තව නැද්ද මුංගෙන් වැඩක් නෑ මට ඕන අර ලොකු එකෙක් අර පොරෝහෙම උස්සන් ඉන්නේ නැද්ද බං ඒකෙත් දැන් හොයාගන්න හදිස්සියට හොයාගන්නත් නෑ නේ මුං බෙහෙතකටත් හොයාගන්න නැද්ද කොහෙද දැන් ඉස්සෙල්ලා පැටව ගහලා හිටියනේ මං පොකුරු පොකුරු ආ මේ ඉන්නේ මල්ලි පොඩ්ඩක් මට පොඩි අවස්ථාවක් දෙන්න අවස්ථාවක් දෙන්න කෝච්චක් කරන් තියලා බලන්න අවස්ථාවක් දෙන්න තිබ්බා බය වුණාද ඒ උ බය වුණානේ නේ බං එවිත් ගහනවා කවුද බං වීඩියෝ එකේම කිව්වා ගුණා ඔය වීඩියෝ එක දාපේ කමට ආයහු යන්කො ඒ මට නිදිමත අය බං මං එනවා නිදාගන්න බයි බං ඉතින්